සුබ දවසක් ඔයාලට ටික දවසකට පස්සේ වුණාදත් මම අලුත් වීඩියෝ එකක් කරන් ආවා මේක ඔයාලට ගොඩක් ප්‍රයෝජනවත් වෙයි කියලා හිතනවා ඉතින් අද මේ ලස්සන ගවුම තමයි මහන්න යන්නේ මේක මගේ දුවගේ සයිස් එකට මැහුවේ එයාට මේ ගවුම හරි හැඩට තියෙනවා ඔයාලට පේනවා ඇති ඉතින් ඔයාලා මහනකොට ඔයාලගේ මෙෂර්මන්ට්ස් වලට ගැලපෙන්න මම මේ දාලා තියෙන බ්ලොක් එක පොඩ්ඩක් එහෙ මෙහෙ කරලා අරගෙන මහ ගන්න ඒත් මම මෙතනදී ඔයාලට කියන්න ඕන මෙතන මම මහන්න ගත්ත වැදගත්ම මෙෂර්මන්ට්ස් තුන විතරක් मैगे पपुई वट प्रमाण सेंटीमीटर असू देखाई समय अगल तीस दिखट किट्टुई एवगेम उकुल उकुले वट प्रमाण सेंटीमीटर अणुपहावेनवा संपूर्ण उसमंगे दन हिसेट वा सेंटीमीटर पहाक्तर इहली एक सेंटीमीटर अणु हतरग्त वाटट तेक् दमे ब्लॉक पुडा इडमी सेंटीमीटर अटाक्तर එතකොට ඒකත් එකතු කරාම තමයි සෙන්ටිමීටර 94ක් වෙන්නේ සම්පූර්ණ වාටියත් එක්ක උස. ඒ කියන්නේ මැහුම් වාසි වාටිය ඇතුළත් උස සෙන්ටිමීටර 94යි. එතකොට මම මේ මෙෂර්මන්ට්ස් ටික ඔයාලට කිව්වේ ඔයාලගේ මෙෂර්මන්ට්ස් ටික මේකට වඩා කොච්චරක් එහා මෙහා වෙනවද කියලා බලලා ඔයාලට ඒ අනුව මේ බ්ලොක් එක හදාගන්න පුළුවන් වෙන නිසා. හරි අපි දැන් බලමු මේක කපාගෙන මහගන්න කොහොමද කියලා. මේ බ්ලොක් එකේ සම්පූර්ණ උස සෙන්ටිමීටර 94ක් වෙනවා පළල සෙන්ටිමීටර 25යි. ඒ කියන්නේ දැන් මෙතන දෙකට නවලයි තියෙන්නේ එක පැත්තක්. කර පළල සෙන්ටිමීටර 6ක් ගන්න තියෙනවා. කරේ කෙළවර ඉඳලා ඔරහිස දක්වා සෙන්ටිමීටර 12යි. තව සෙන්ටිමීටරයක් වැඩිපුර ගත්තා මැහුම් වාසි වලට. එතකොට පෙරමැද ඉඳලා ඔරහිස කෙළවරට සෙන්ටිමීටර 18ක් තියෙනවා. ඊළඟට කර ගැඹුර සෙන්ටිමීටර 7ක් ගත්තා. ඉස්සරහා ඕපන් එකට සෙන්ටිමීටර 11 මාරක් තියලයි තියෙන්නේ. ඒක කපන විදිහ මම පස්සේ කියන්නම් ඒ අවශ්‍ය තැනදී. ඒ වගේම කෙහිල්ලේ ඉඳලා උරහිස දක්වා අතේ වට ප්‍රමාණය සෙන්ටිමීටර 20යි. එතකොට මේ ඩාට් එකේ පළල වැඩිම තැන සෙන්ටිමීටර 3යි. මේ පළල වැඩි තැන ඉඳලා ඉහළට සෙන්ටිමීටර 9කුත් පහළට සෙන්ටිමීටර 14 හමාරකුත් තියලයි තියෙන්නේ. ඉතින් ওই මෙෂර්මන්ට්ස් ටික හරියට මාක් කරගෙන ඔයාලගේ බ්ලොක් එක ඇඳගෙන ඒ බ්ලොක් එක තියලා රෙද්දි ඇඳුම කපා ගන්න. තව එක දෙයක් කියන්න ඕන පිටිපස්සේ කර ගැඹුර සෙන්ටිමීටර 3යි aran තියෙන්නේ පළලේ ගානමයි ඊළඟට ඉස්සරහා අත්කට සෙන්ටිමීටරයක් තව වැඩිපුර කපලා තියෙනවා. හරි දැන් මම ඔයාලට මේක විස්තර කරන ගමන්ම ඉස්සරහා සහ පිටිපස්සේ බ්ලොක්ස් දෙක කපලා ඉවර කරගත්තා. මේ තියෙන්නේ කපලා ඉවර වුණාට පස්සේ. දැන් මම මේකේ ඉස්සරහා ඕපන් එක කපනවා මේ විදිහට. ඒ වගේම කරත් කපලා අයින් කරනවා ඉස්සරහා පළුවේ. ඊළඟ මම ඔයාලට කිව්වා සෙන්ටිමීටරයක් ඇතුළට මැද හරියෙන් අත්කට කපා ගන්නවා කියලා. ඒකත් කපා ගත්තා ඒ එකම. දැන් මම බ්ලොක් එක තියලා ඇඳුම කපා ගන්නයි යන්නේ. මම මේ තියනලා කපන විදිහ බලාගෙන ඔයාලත් කපන්න. හොඳට මතක තියාගන්න රෙද්ද හරි මැදින් දිග පැත්තට දෙකට නවලා ඒ නැම්මට තමා මේකේ පෙරමැද බ්ලොක් එකේ පෙරමැද තියාගන්න ඕනේ. ඊළඟ මම මේකට ගත්තේ හරියටම මීටර 2යි. 45 පල්ල රෙදි මීටර 2යි aran තියෙන්නේ. ඔයාලට පේනවා ඇති මම රෙද්ද හරි මැදින් දෙකට නවලා ඊට පස්සේ එක ආපහු උසාතටත් දෙකට නවලයි තියෙන්නේ. දැන් මේකේ එක කොටසක අපි ඉස්සරහා පැත්ත මේ විදිහට තියලා කපා ගන්න ඕනේ. හරියටම නැම්මට මේ බ්ලොක් එකේ පෙරමැද තියාගන්න. ඊට පස්සේ එහෙම එහෙම වෙනකොට පින්ස් මේ විදිහට ගහ ගන්න හොඳට ගහලා බ්ලොක් එකට අනුව රෙද්ද කපා ගන්න. ඒ විදිහටම පිටිපස්ස පැත්තත් කපා ගන්න ඕනේ. දැන් බ්ලොක් එකට අල්ලලා පින්ස් ගහලා තියෙන හින්දා රෙද්ද එහෙම එහෙ වෙන්නේ නැහැ. ඒ නිසා බය නැතුව මේක එහෙම එහෙ කරගන්න පුළුවන්. අපි අර සෙන්ටිමීටර 8ක් වැඩිපුර තියා ගන්න ඕනේ. ඒ 8ත් එක්ක රෙද්ද කපලා වෙන් කරගන්න. ඊළඟට මෙතනදී තව එක දෙයක් කියන්න ඕනේ. අපි අර ඉස්සරහා ඕපන් එකක් තියෙනවනේ. ඒක කපලා වෙන් කරන්නේ නැහැ. ඒක අපි පස්සේ කරන්නේ. මම කරන වෙලාවට ඔයාලට කියන්නම්. දැන් මම බ්ලොක් එක තියලා පිටිපස්ස පළුව කපන්නයි යන්නේ. ඒකත් ඉස්සෙල්ලා විදිහටම කපා ගන්න ඕනේ. හරියට දෙකන මැදින් නවලා ඒ නැම්මට බ්ලොක් එකේ පෙරමැද තියලා කපා ගන්න. දැන් මම ඉතුරු වෙලා තියෙන රෙදි කෑලෙන් අද්දෙක් කපා ගන්නයි යන්නේ. වලට අවශ්‍ය ප්‍රමාණයට අතේ උස අරගන්න, ඊළඟට අත්වට ප්‍රමාණය ගන්න, ඒ වගේම අතපළල අරගෙන මේ විදිහට අත කපා ගන්න.
දැන් මේ අතේ ඉස්සරහ පැත්තේ විතරක් ඉස්සලා වගේම සෙන්ටිමීටරයක් ඇතුළට කපන්න ඕනේ. දැන් මම ඉස්සරහ පිටිපස්ස කරවල් දෙක මහ ගන්න යන්නේ. මේක ලස්සනට තියෙන්න ඕනේ හැඩයට. ඒ නිසා මම ඉන්ටර්ෆේසින් කෑල්ලක් යටට දාලා මහන්න හිතුවා. ලයිනින් එකට ඉන්ටර්ෆේසින් කෑල්ලක් දාලා මහන්න හිතුවා. ඉස්සර වෙලාවම ඉන්ටර්ෆේසින් එක දෙකට මැදින් නමා ගන්න අවශ්‍ය ප්‍රමාණයට ඇරගෙන. ඊට පස්සේ රෙද්දේ නැම්ම ඉන්ටර්ෆේසින් එකේ නැම්මට තියලා කර හරියට කපා ගන්න. ඒ විදිහටම පිටිපස්ස කොටසටත් කරගන්න. මෙතන පොඩ්ඩක් පේනවා මදි ඒ උනට වලට තේරෙන වෙති කියලා මං හිතනවා. මේ තියෙන ඉන්ටර්ෆේසින් එකේ කර කපා ගත්තට පස්සේ දැන් මම මේකේ ඇලවෙන පැත්ත ලයිනින් එකේ කණපිට පැත්තේ තියලා හොඳට අයන් කරගන්නවා මේ විදිහට. ඊට පස්සේ ඉන්ටර්ෆේසින් එකේ ගානට ලයින් එක කපා ගන්නවා. දැන් මම කරේ ඕපන් එක මේ ලයිනින් එකේ ඇඳ ගන්නයි යන්නේ. ඒකට කාබන් එකක් අරගෙන ලයිනින් එක හරි මෙදින් දෙකට නවලා මේ විදිහට තියලා ඇඳ ගන්නවා. එතකොට ඒක දෙපැත්තෙම කොපි වෙනවා. දැන් මම මේ කපාගත්ත කර ඇඳුමට තියලා අල්ලන්න යන්නේ. ඒකට ඇඳුමේ හොඳ පැත්ත උඩට තියන්න. එතකොට ලයිනින් එකේ හොඳ පැත්ත යටටයි තියෙන්නේ. දැන් මම ඉස්සර වෙලා ඔයාලට කිව්වනේ කරේ ඕපනින් එක කපන්නේ නැහැ කියලා. ඒක දැන් මේ වෙලාවේදී තමයි කපන්නේ. කපන්න ඉස්සරින් අපි මේ ඕපනින් එක ඇඳගත්තනේ ඒක වටේට හොඳට මහගෙන ඉන්න ඕනේ. දැන් මම කර මහලා ඉවරයි. මේක අනිත් පැත්ත හරවා ගන්න ඉස්සරින් පොඩි නොචස් ටිකක් දාන්න ඕනේ. ලසන්ට අනිත් පැත්තට හරවා ගන්න පුළුවන් වෙන්න. ඒ එකම සෙන්ටිමීටර් භාගයක් විතර මැහුම් වාසිය ඉතුරු කරලා කරේ ඕපනින් එක මේ වෙලාවේ මම කපා ගන්නවා. ඊළඟට මේ කරේ රවුම් කොටසෙත් කැපුම් ටිකක් දා ගන්න ඕනේ. දැන් මම මේක අනිත් පැත්ත හරවන විදිහ බලාගෙන ඔයාලත් හරවලා මේ මුළු එහෙම හොඳට එළියට අරගන්න. ඔන්න දැන් මං අනිත් පැත්තට හරවගෙන ඉවරයි. මම ඔයාලට තියලා පෙන්නනම් දැන් ඔයාලට පේනවා ඇති මේකේ කර හරිම ලස්සනට තියෙනවා. ඕපනින් එකත් ලස්සනට ගානට තියෙනවා. දැන් මේ කර වටේට ටොප් ස්ටිච් එකක් දාගන්න ඕනේ. මේ තියෙන්නේ ටොප් ස්ටිච් කරාට පස්සේ. දැන් මේ විදිහටම ඔයාලා පිටිපස්ස පැත්තේ කර අල්ල ගන්න ඕනේ. ඉන්ටර්ෆේසින් එක ලයිනින් එකේ තියලා අයන් කරගෙන ඊට පස්සේ ඒක ගවුමට තියලා අල්ල ගන්න ඕනේ. දැන් අපි ඉස්සරහ පිටිපස්ස පළු දෙක අල්ලන්න යන්නේ. ඒකට ඉස්සරෝම උරහිස් දෙක අල්ල ගන්න ඕනේ. ගවමේ හොඳ පැති දෙක එකට තියලා උරහිස් දෙක මහ ගන්න. දැන් උරහිස් දෙක අල්ලලා ඉවරයි. මම මේ වෙලාවේ පොඩ්ඩක් මේක හොඳට කර අයන් කරගන්නවා. මොකද මෙහුවට පස්සේ ටිකක් අමාරු නිසා අයන් කරගන්න. දැන් මම ගවමේ ඩාට්ස් ටික ඇඳ ගන්න යන්නේ. මේක ඔයාලා කර මහන්න කලින් කරත් කමක් නැහැ. ඉස්සෙල්ලා බ්ලොක් එක අරගෙන ඒ ගවුම උඩින් හරියටම තියාගන්න. ඊට පස්සේ ගවුමත් බ්ලොක් එකත් අතරට කාබන් කෝලයක් තියලා
රූලක් කරගෙන මේ ඩාට්ස් ඒ විදිහටම ඇඳගන්න. දැන් මේ ඩාට්ස් හරියට නවලා මැෂින් එකේ මහගන්න. මේ තියෙන ඩාට්ස් මැහුවට පස්සේ දැන් මේ ඩාට්ස් රැලි ගහන්නේ නැති වෙන්න ඩාට් එකේ හරි මැදින් මැහුම කැපෙන්නේ නැති වෙන්න එක කැපුමක් දාන්න මේ විදිහට. දැන් අපි මේ ගවුමට අත් දෙක අල්ල ගන්න ඕනේ. ඒකට අර ඉස්සරහ පැත්ත ටිකක් ඇතුළට කපලානේ තියෙන්නේ. ඒක මාරු වෙන්නේ නැති වෙන්න අත් දෙකේ වාටි දෙක මහ ගන්න. දැන් මේ පැත්ත මාරු නොවෙන්න අත් දෙකටම ඉස්සරහ පැත්තට මම පින් එකක් ගහනවා. ඊට පස්සේ මේසෙ උඩ ගවුම මේ විදිහට දිගහැරලා තියාගන්න. ඊළඟට උරහිස් මූට්ටුවට එන විදිහට අතේ මැද තියාගන්න. ඒ කියන්නේ හොඳ පැත්ත තියෙන්න ඕනේ. ගවුම ඉස්සරහ පැත්තට අතේ ඉස්සරහ පැත්ත තියෙන්න ඕනේ. මම අත අල්ලන විදිහ බලාගෙන ඉඳලා ඔයාලත් ඒ විදිහටම අත් දෙක අල්ලගන්න. මේ විදිහට උරහිස මැදින් පින් එකක් ගහලා උරහිසේ ඉඳලා දෙපැත්තට අල්ලගෙන යන්න. දැන් අපි ගවුමට අත් දෙක අල්ලගෙන ඉවරයි. දැන් දෙපැත්ත අල්ලගන්න තියෙන්නේ. ඒකේ දැන් මේ ගවුම ඇඟේ ගානටම ඇරන් තියෙන ගවුමක්. ඒ නිසා අපි දෙපැත්තම මහගෙන ගියොත් එහෙම මේක අඳින්න අපහසු වෙනවා. අඳින්න අමාරු ඔළුවෙන් දාගන්න අමාරු වෙනවා. ඒ නිසා මේකේ එක පැත්තක් මේ විදිහට මහගෙන යනවා. ඒ වගේම පහලටම මහන්නෙත් නැහැ. මොකද ඇවිදින්න අමාරු වෙයි කියලා. අඟල් දෙකක් තුනක් විතර ඉහළින් නතර කරන්න ඕනේ. අනිත් පැත්තට zip එකක් දානවා ඉන හරියෙන්. දැන් මේක zip එක දාන පැත්ත තමයි මම ඉස්සර වෙලා මහන්නේ. ඒක මහන්නේ මෙහෙමයි. හරි මැද. ඉනේ හරි මැදින් සෙන්ටිමීටර් 2ක් විතර මැහුම් වාසිය තියෙනවා. ඊට පස්සේ ඉනේ ඉඳලා උඩ හරියට ටිකක් අඩු ප්‍රමාණයකුත් වැඩි ප්‍රමාණය පහළට zip එකේ අල්ලන්නයි යන්නේ. එතකොට මේක අපි ඉස්සර වෙලාම කරන්නේ zip එක අල්ලන පැත්ත සෙන්ටිමීටර් 2ක මැහුම් වාසිය තියලා zip එකේ ප්‍රමාණය ඇඳුවේ මාක් කරගෙන දිගටම පහළට මැහුම් පාරක් ගහගෙන යනවා. හරි අපි දැන් මේ පැත්ත මහගෙන ඉවරයි. දැන් මේකට zip එක අල්ලන්නයි යන්නේ. දැන් මෙතන මැහුම් වාසි වැඩිපුර තියලානේ තියෙන්නේ. ඒක මේ විදිහට ඕපන් කරගන්න ඕනේ. ඕපන් කරලා zip එකේ හොඳ පැත්ත, ඒ කියන්නේ අරින පැත්ත, ඇතුල් පැත්තට, ඒ කියන්නේ මූට්ටුව පැත්තට වෙන්න මේ විදිහට තියාගන්න ඕනේ. අපි අර මාක් කරගත්තනේ. මාක් කරගත්ත තැන් දෙකට දෙකලෙවට තියලා zip එක මෙන්න මේ විදිහට pin කරගන්න ගවුමට තියලා. අපි අර මූට්ටුව දෙපැත්තට අරින්න ඕනේ. ඒ මූට්ටුව උඩින් හරි මැද මූට්ටුවේ හරි මැදට zip එකේ chain එක එන විදිහට මේක ගවුම උඩින් තියලා මෙන්න මේ විදිහට pins ගහගන්න. දැන් ඉතින් වැඩේ හරි ලේසියි. මේ zip එක වටේටම හොඳ මැහුම් පාරක් ගහන්න. මම normal foot එක අයින් කරලා zip foot එක දාගත්තා. මෙතනදී මම pins ටික අයින් කරගත්තේ මට හරියටම බලා ගන්න ඕනේ ගවුමේ මූට්ටුව මැද්දටම zip එකේ chain එක වැටෙනවද කියලා. අපි දැන් ලේසියෙන්ම zip එක අල්ලගත්තා. මම ඔයාලට මේක දිගහැරලා පෙන්නන්නම්.
මේ තියෙන zip එක අල්ලපු තැන. දැන් ඉතින් මෙතන මෝට්ටුව තියෙනවනේ. අරින්න බෑනේ. අපි මෝට්ටුව කපලා අයින් කරන්න ඕනේ. ඒකට thread cutter එකක් අරගෙන එහෙම නැත්නම් තුඩහීනි කතුරක් ගන්නත් පුළුවන් ඔයාලට. zip එක උඩ තියෙන මෝට්ටුව කපලා අයින් කරන්න ඕනේ. මෙතනත් පොඩ්ඩක් out of focus. එවනට ඉතන මෝට්ටුව කපා ගන්නයි ඕනේ. එහෙමත් නැත්නම් ඔයාලට පහසු විදිහකට zip එක හරිය තියෙන මැහොන් ටික විතරක් කපලා අයින් කරගන්න මොනවයි හරි. මම දැන් ඉතින් මැහුන් ටික කපලා ඉවරයි. මෙන්න බලන්න zip එක දැම්මට පහසුවෙන් අරින්න වහන්න පුළුවන් එතන. දැන් මම මේකේ අනිත් පැත්තත් මෝටු කරගෙන ඉවරයි. ඉතින් මේක හොඳ පැත්තට හරවලා බලමු. දැන් ගවුම සම්පූර්ණයෙන්ම වගේ මහලා ඉවරයි. මේකේ වාටිය දාගන්නයි තියෙන්නේ. ඒකට මම සෙන්ටිමීටරයක් විතර පුංචි වාටියක් දානවා. ඒ වගේම සයිඩ්ස් දෙකේම පොඩි ඕපන් එකක් තියලායි තියෙන්නේ. මේ තියෙන්නේ මහල ඉවරෝන ගවුම. ඒත් තව මේකට තව එක පොඩි දෙයක් කරන්න තියෙනවා. මෙතන ඕපන් එකට පොඩි බටන් එකක් අල්ලන්න ඕනේ. ඒකට මම මේ වගේ සුදු පාට බටන් එකක් ගත්තා. ඒක මම ගවුමට තියලා මෙන්න මේ විදිහට අල්ල ගන්නවා. ඊට පස්සේ එකේ හොක් එක මේ විදිහට මහ ගන්නවා. බලන්න බටන් එක අල්ලපුවම එක හරි ලස්සනයි. හොක් එකත් හොඳ ලස්සනට ඇවිත් තියෙනවා. ඔන්න දැන් මේ ගවුම සම්පූර්ණයෙන්ම ඉවර කරා අපි. ඔයාලට පේනවා ඇති ඒක හරි ලස්සනයි කියලා. ගවුම අඳින්න ඉස්සර වෙලා හොඳට ගවුම අයන් කරගන්න. ඉතින් ඔයාලත් මේ විදිහේ ගවුමක් මහලා ඇඳලා බලන්න. ඒ වගේම මාව subscribe කරන්නත්, share කරන්නත් අමතක කරන්න එපා. සුබ දවසක්.